ලොව දරුණුතුම යුද්ධයක් ආරම්භ වීමේ පෙර නිමිති පෙන්වමින් ඉරානයට එල් වූ ප්‍රහාරය පිළිබඳව මේ වන විට ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමු වී තිබෙනවා. 19 වැනි සිකුරාදා අලුයම ඉරානයට එල් කළ ප්‍රහාරය තමන් විසින් සිදු කළ එකක් බව ඊශ්‍රායලය මෙතෙක් නිල වශයෙන් පිළිගෙන නැහැ. ප්‍රහාරය සඳහා යොදාගත්තේ කුමන වර්ගයේ මිසයිලයක්ද හා කොපමණ භාවිතා කළේද යන්න පිළිබඳවද මෙතෙක් නිල තොරතුරු ලැබී නැහැ. ඉරානයට එල් කළ ප්‍රහාරය ඊශ්‍රායලය විසින් එල් කළ බවට තොරතුරු වාර්තා කළේ ඇමරිකාව විසින්. ඇමරිකානු නිලධාරීන් මිසයිල ප්‍රහාරය ගැන කතා කළත් ඉරාන නිලධාරීන් පවසන්නේ මධ්‍යම පළාතේ ඉස්පහාන් සහ වයඹදිග ට්‍රබිස් ප්‍රදේශවල කුඩා පිපිරීම් සිදු වූ බවයි. එය ඩ්‍රෝන යානා මගින් සිදු වූ පිපිරීම් බවද ඉරාන බලධාරීන් සඳහන් කළා. ඉරාන විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ ඩ්‍රෝන ප්‍රහාර මගින් කිසිදු දේපළ හෝ ජීවිතහානියක් සිදු නොවූ බවයි. ඊශ්‍රායලයේ විසින් එල් කළ මෙම ප්‍රහාර ඉලක්කය බවට පත් වී තිබුණේ ඉරානයේ ඉස්ලාමීය උරුමයන් පවතින ඉස්පහාන් නම් මධ්‍යම පළාතයි. මේ වන විට එම ප්‍රදේශයේ වඩාත් ප්‍රසිද්ධියක් උසුලන්නේ ්‍යෂ්ටික තාක්ෂණික මධ්‍යස්ථානයක් සහ ප්‍රධාන ගුවන් කඳවුරක් පැවතීම හේතුවෙන්. එබැවින් ඊශ්‍රායලයේ විසින් කුඩ ප්‍රහාරයක් මෙලෙස එල්ල කර තිබුණත් ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බවයි දේශපාලන විශ්ලේෂකින් සඳහන් කළේ. ඉරානයට රුසිසේ පහර දීමට ඊශ්‍රායලයට බුද්ධිය මෙන්ම වත්කම් පවතින බව විචාරකින් සඳහන් කළා. ඉරානය පසුගිය 13 වනදා ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේ සිරියාවේ දමස්කසේ පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන්. එම ප්‍රහාරෙන් එහි ජ්‍යෙෂ්ඨ අනදෙන නිලධාරියා ඇතුළු ආරක්ෂකින් 7 දෙනෙකු මිය ගියා. එම ප්‍රහාරය ඊශ්‍රායලය විසින් එල්ල කළ බවට බොහෝ දෙනා මත පළ කළත් ඊශ්‍රායලය මේ වනතෙක් එම ප්‍රහාරය ප්‍රතික්ෂේප කිරීමක් හෝ පිළිගැනීමක් සිදු කර නැහැ. යනුව ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙලෙස ඊශ්‍රායලය විසින්ද ඉරානයට සුළු ප්‍රහාරයක් එල්ල කරමින් දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය පූර්ව අනතුරු ඇඟවීමක් බවයි දේශපාලන විශ්ලේෂකින් සඳහන් කළේ.